पता ही चल रहा गया ඉතින් අයිස් මාමා අපිට කියන්නේ ඔබතුමා මේ විදිහට තනියම උයාගෙන කනකොට කිසිම පාළුවක් තනියක් දැයින්නේ නැද්ද කිසිම තනියක් පාළුවක් නැහැ ඔව් දුන් දෙයියන් අදාලා ඔව් බුදියා ගන්නවා එකම නින්දයි එකම නින්දයි ඔව් ආයේ ඕන මං ඒ එකම නින්ද ලබා ගන්න වෙන මොකුත් කරන්නේ නැහැ බුදුන් අදාලා පහන තියලා මං දා ගන්න නීදා ගන්න ඔව් පහයි අයිස් මාමා එතකොට කොයිපමණ කාලයක් අයිස් මාමා වෙලා හිටියද අවුරුදු 35 30ක් කැකිඩාවේ අයිස් මාමා කියනකොට කවුරුත් නොදන්නේ නැහැ. ඒක අපි කවුරුත් දන්නවා. ඉතින් පොසොන් පුරින් අද අයිස් මාමා ගැන කියන්නේ ලංකා වාසී ලෝක වාසී කිසිම කෙනෙක් දන්නේ නැති නිසා අයිස් මාමා කියලා එක්කෙනෙක් කැකිඩාවේ ඉන්නවා කියලා කියන්නේ. ඉතින් අයිස් මාමා ඔයාගේ හැකියාවන් බලන්නත් ඕන අපිට. දැන් මාමා තනියම උයාගන්නේ අද මොනවද හදන්නේ? නමල. නමල. මස් මාළු කන්නේ නැහැ කියලා අපි දන්නවා. ඉතින් මේ මාමා මස් මාළු කන්නේ නැහැ තනියම ජීවත් වෙන්නේ. සහෝදර සහෝදරු කීයද මම පොඩ්ඩක් විස්තර කියන්නකෝ සහෝදරෝ පස් දෙනයි දෙන්නෙක් නෑ ඔව් මගේ ලොකු මල්ලි නෑ ඔව් මගේ නංගි නෑ තව නංගි කෙනෙක් මල්ලි ඉන්නා නංගි කෙනෙක් මල්ලි ඉන්නා ඒගොල්ලෝ ඔයා වෙනුවෙන් බලනවා දහදිසියක් අවස්ථාවකද ඔයා බලනවා මම යන්න කාටද මේ දිනවල අයිස් වෙලඳාම කොහමද සරුයිද ලාවට යනවා ඉතින් ලාවට යනවා මේ ගමේ කාටස් මුදල් අතින් අමාරු අමාරු ගමේ කාටත් නගරේ කාටත් ඉස්කෝල ළමයි තමයි මාමගෙන් වැඩිපුරම අයිස් ගන්න. ඒක දන්නවා. කවුරුත් දන්නවා. ඔව්. මම යනු කම්බාට සේරලා යන්න දෙනවා. නැත්නම් ඉතින් ඉස්කෝල ඩකාවට යන්න දෙන්නේ නැහැ. යන්න දෙන්නෙත් නැහැ. ඔව් ඔව් ඔව්. අයිස් අයිස් හිමියුත් ඉතින් මොනවා කරන්නද? ඒක රටේ ජීවන තත්ත්වයේ සහ වියදම වියදම් අධික වෙලා තියෙනවා නේද? අම්මවත් දරුවෝ ඉන්නවා බලන්න මට දුක හිතෙනවා. ගෙදර ඇවිල්ලා මතක් නෑ ළමයට එකක් දුන්නේ නෑ නේ. දුන්නේ නෑ නේ. දෙකට කඩන හරි කන්න දෙනවා. දෙනවා ඔව් ඉතින් ඒකෙන් ආලුණු වල මම බත් එක කන්නේ අතර අරන් ඒ ළමයින්ට දෙමාපියන් ගුරුතුමාල ලොකුටෝම් පින්දීලා ඒ තමයි අයිස් මාමා කියන්නේ අයිස් මාමා ඒකයි අපි අයිස් මාමා කියලා මොකද අපි පොඩි කාලේ ඉඳන්ම අයිස් මාමා කියන මාමා දන්නෝ එදා වගේම තමයි අදත් විශියා වෙනසක් වෙලා නැහැ මාමගේ වයස කිව්වේ නැහැ අපිට 72යි 72 උපංගම උපංගම මහනුවර මහනුවර මහනුවරින් කැකිඩාවට ඇවිල්ලා හැබැයි ඉස්සල්ලාම ගියේ පොළොන්නරුවර කිව්වා කොටි ගාලාවයි කොටි ගාලේ ඔව් 3 කැකිඩාවට ඇවිල්ලා සේල් බයිසිකලයක් තිබ්බේ නැහැ මට ඔව් මම දැන් මට බැනලා පොල් කැඩුවා පොල් කරලා පයින් ගිහිල්ලා බෝ මාමාගෙන් නැගිටලා නැගිටලා ඇවිල්ලා අපේ අම්මා එකතු කරලා බයිසිකලයක් කරන් දුන්නා අම්මා ඔව් ඊට පස්සේ මම කරන්නේ ඩිංගකුළු සාය වෙනකොට අම්ම නැති වුණා මාස 1ක් නෝරිස් පිටා නෝරිස් පිටා ඒ කියන්නේ කොයි අවුරුද්ද වගේද මාමට වර්ෂය මතක නැද්ද ඊට පස්සේ අම්මා වැටුණා මාස 1ක් මම් පුල්ලනා දුනා ඒ කිලිකේම නැප ඉඩම උකස් කරලා ගන්න බැරුණා ඊට පස්සේ මම මෙතෙන්ට ආවා ඔව් එද මේ ඉඩම ගත්තේ ඊට පස්සේ ඒ මාමගේ කලින් අස්සා මොකද්ද කිව්වේ නෑ අපිට පොළොන්නරුවේදී කරපු පොළොන්නරුවේදී මැදිරිගිරි මැදිරිගිරිදී බේකරි එක පාන් ඇද්දා ඔව් ඊට පස්සේ ওই වයිට් පැකට් අරව වේවා බයිගලන් නැතුව පයින් ගිහිල්ලා කඩවලට දාලා ජීවත් වුණා මුරු කැදුවා තේ කොළ බැලලා කුමුදු බාට් බඩු කියලා කාඩ් බඩු ගැව්වා පොලේ ගියා පොලේ ගිහිල්ලා තරහා වෙලා වෙලා හොඳ නෑ කොටි පැස්සේ ඉඳන් ආවා මෙහා ඔව් දැන් කාලේ ගියා මගේ අවුරුදු 72යි අවුරුදු 70 මීටයන් මීටයන් එතකොට ඔයාට මොකද්ද කියන්න තියෙන්නේ ඔයාගේ ලබාගත් ජීවිතය අත්දැකීම් සහ කොහොමද සාමාන්‍ය අද කාලේ වෙනකොට සිය දිවි නසා ගැනීම තියෙනවා ප්‍රේම සම්බන්ධතා නිසා ජීවිතය අහිමි කිරීම තියෙනවා ඒ වගේ කරන වැඩ කරන අයට දෙන්න පුළුවන් පණිවිඩයක් තියෙනවද මොකද ඔයා තනියම ජීවත්ව මිනිසෙක් එතකොට අයිස්ක්‍රීම් එකක් විකුණලා මොනව හරි ගොටකොල ටිකක් විකුණලා නේද එහෙම කෙහෙල් කැනක් විකුණලා ජීවිතේ ගැට ගහගත්ත මිනිසෙක් විදිහට ඔයා මොකද්ද දෙන පණිවිඩේ අපේ මේ පොසොන් පුර channel එකකින් මට මාමා පොඩ්ඩක් කියන්නකෝ මේ අපේ සහෘදයන්ට අහන්න මේ දකින්න තමන්ගේ උස්සාවෙන් 500ක් හෙව්වනම් 100ක් හරි ඉතුරු කරනවා ඔව් ඒක තමයි ප්‍රධානම ඒක තමයි ජීවිතේ ප්‍රධාන අරමුණ මට අද 1000ක් හම් වෙනවා කියලා දාම වියදම් කරලා මට හෙට ලෙඩක් දුක් වුණා මං කවුද දෙන්නේ මට කවුරුත් නැහැ ඔව් ඔව් ඒක තමයි ප්‍රධානම ඔව්
අද රුපියල් 200ක් හම්බුනාට 50ක් අංග ගන්න. එතකොට තමන්ගේ ඒ බර තමන් ඒ 500ට වැඩිය 1000ක් වියදම් කරලා ගියොත් නිතරම 500ක් ණය. ඔව්. තමන් අතර මුදල හම්බෙන එකෙන් ජීවත් වෙන්න බලන්න. ඔව්. ඒක තමයි දෙන්න තියෙන පණිවිඩය. ජීවිතේ ජීවත් තනියම ජීවත් වෙන්න සමහරුන්ට ජීවත් වෙනකොට මොකද්ද දැන් තීරණයක් ගන්නවා හදිසි තනියම ජීවත් වෙන්නේ. ඒ වගේ තීරණයක් ගන්න මිනිස්සෙක්ට තනියම ජීවත් වෙන එක හොඳයිද? පවුල් වෙන්න ඕනද? පවුල් වෙලා මට මේක නිදා කාටක් කරදර යන්න සහෝදරයට සල්ලපු ගෙදරගත් නෑ මම මොන ලිංගක් හදාගත්තා බුදුන් පාන තිබ්බා කෑව නිදාගත්තා උදිත් පාන තිබ්බා නැගිල්ල රස්සාවට කිසි කෙනෙකුට කරදර නැතුව ජීවත් ගමේම කට්ටියත් ඔය පාන සාමිතිය වෙනත් අපේ හාඳුනුනත් දන්න මේ තමයි මාමගේ කුස්සිය. ඔව් උයා ගන්න කුස්සිය හැලිවාන මූඩි තියෙනවා. මේ තමයි මාමා ජීවත් වෙන පැල්පතේ ඇතුළේ. මේ තමයි මාමගේ අයිස්ක්‍රීම් කරත්තේ බයිසිකලේ පෙට්ටගම. මාමා වෙසක් එකට 2000 ඔව් මාළුවෙක් තමයි හැදුවේ. ඉතින් මාමගේ ඇඳුම් රාක් අයිස්ක පැල්පතේ අයිස්ක වයිසික වියපත් බඹරකි මේ. ඉතින් මාමාගේ මැටි ගෙදර මැටි පල්පති චකරම් මඩුයි ඔහුගේ ජීවිත කතාවයි මේ. ඔහුගේ සහෝදරයන්ගේ සහෝදරයන්ගේ මුළුපුරන්ගේ විවිත්තිය ගහලා තියන්නේ ඔබට එතුමාගේ මළගම එක දවසක් පමණක් තමයි තුමා එහෙනම් පොසොන් පුරේ අපි තවත් අලුත් කතාවක් අරගෙන ඉන්නවා ඔබ දවසක්.